නම් වෙනද වගේම අයිබෝවන් කියලා පිළිගන්න මගේ YouTube channel එකට ඔයාල තම්බනේ දැක්ක ඇති verification code ගන්න තුන්වෙනි ක්‍රමය කියලා තමයි මම ඔයාලට ඒකේ පෙන්වලා දුන්නේ. මොකද මම මීට කලින් ඔයාලගේ Imo, WhatsApp, Viber ඔයගේ instant messenger app වලට ගන්න ඕන verification code එක තමයි කිව්වොත් ඔයාලට එන ඒ verification code එක එයාට එයාගේ ක්‍රමයකින් විතරක්ම පාවිච්චි කරලා කවදාවත් බෑ එයාට ඒ කෝඩ් එක ගන්න. මොකද ඔයාගේ තියෙන දුර්වලතාවයකින්ම තමයි කෝඩ් එක එයාට ගිහිල්ලා ඔයාගේ ඉමෝ වට්ස්ඇප් වයිබර් වගේ මැසෙන්ජර් ඇප් හැක් වෙන්න ප්‍රධානම හේතුවක් කියලා තියෙන්නේ. මම සුලභව වෙන අනිත් තවත් ඔයාලගේ තියෙන වැරද්දක් නිසා වෙන කෙනෙක්ට වෙරිෆිකේෂන් කෝඩ් එක යන විදිහ ක්‍රමයක් තමයි මම මේ වීඩියෝ එකත් කතා කරන්නේ. ඔයාලා මගේ වීඩියෝස් වලට එන අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම පල්ලෙහෙන් තියෙන රතුපාට subscribe button එක click කරන්න. ඊට පස්සේ මද වේලක එන බෙල් සලකුණත් click කළොත් තමයි ඔයාගේ phone එකට computer එකට ඔයාගේ ඕනම smart device එකට මගේ වීඩියෝස් වල notification එක ඉක්මනින්ම ගන්න පුළුවන් වෙන්නේ. right යාළුවනේ අපි ඉස්සරහට ගිහිල්ලා බලමු කොහොමද වාගේ verification code එක වෙන අය ගන්න කියලා. right යාළුවනේ ඔයාලට පුළුවන් ඔයාගේ sim එක lock කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ lock කිරීම ඔයා දැනුවත් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔයා නොදැනුවත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කෙනෙක්ට ඔයාගේ phone එකේ තියෙන verification code එක ඕන වෙලා එයාම හිතලා ඔයාගේ සිම් එක ලොක් කිරීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ ඔයාලට කෝල්ස්, මැසේජස් කිසිම දෙයක් ගන්න බෑ. මොකද සිම් එක ලොක් වෙලා තියෙන හින්දා ඔයාගෙන් ඉල්ලනවා POK කෝඩ් එකක්. ඒ POK කෝඩ් එක තියෙන්නේ ඔයාගේ සිම් එකට, මේ ඕනෑම සිම් එකට අදාළ වෙනවා මං කියන්නේ. ඒ සිම් එකත් එක දෙන කවරේ තමයි POK කෝඩ් එක දෙන්නේ. දැන් ඔයාට සමහරට කවර නැතුවත් ඇති සමහර විට ඔයාට POK කෝඩ් එක හොයාගන්න විදියක් නැතුව ඔයා සිම් එක හදලා දෙන්න කියලා ඔයාගේ යාළුවට එහෙම නැත්නම් කාට හරි දෙන්න පුළුවන්. නැත්නම් ඔයා මේ සිම් එක වැඩක් නැහැ කියලා ඔයා පැත්තකට දාන්න පුළුවන්. ඊට පස්සේ ඒ සිම් එක වෙනත් කෙනෙක් අරගෙන එයා ඒ PUK කෝඩ් එක හොයාගෙන එයාට පුළුවන් වෙනවා ඔයාගේ හැම ඩීටේල්ස් එකක්ම ගන්න. මොකද ඉමෝ වගේ ඒවයි නම් අනිවාර්යෙන්ම ඔයාගේ ඩීටේල්ස් ඔක්කොම පිටතට යෑමේ ගොඩක්ම හැකියාවක් තියෙනවා. ඇත්තම කිව්වොත් ඔයාගේ ෆෝන් එක එයාට අදාළත්ම නැහැ. මොකද PUK කෝඩ් එක ගන්න ඔයාගේ සිම් එක අදාළත් නැහැ. එයාට අදාළ වෙන්නේ ඔයාගේ ඒ සිම් එක ගත්තු ID කාඩ්ඩේ නම්බර් එක සහ ඔයාගේ සිම් එකේ නම්බර් එක විතරයි එයාගේ PUK කෝඩ් එක ගන්න ඕන වෙන්නේ. හරි අපි බලමු කොහොමද ඔයාගේ සිම් එක එයා ලොක් කරන්නේ කියලා. මුලින්ම එයා මේ විදිහට සෙටින් ගිහිල්ලා මේක ඇතුළත ෆෝන් එකට වෙනස් වෙනවා. කොහොමද මේ ෆෝන් එක එනම් මෙන්න මේ විදිහට සිකියුරිටි වලට ගිහිල්ලා මෙතන උඩින්ම ඔයාලට බලන්න පුළුවන් වෙනවා සෙටප් සිම් කාඩ් ලොක් කියලා. මේක ඔයාලා ක්ලික් කරලා මේ වුණාම මෙතෙන්දී ඇත්තම කිව්වොත් ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකට වෙන කිසිම ඇප් එකකටවත් ඔයාලට යන්න බෑ. මොකද ඒ සිම් එක විතරක් ඔයා යූස් කරනවා නම් PUK කෝඩ් එක ඉල්ලනවා. හරි නිකන් ඔයා මුලින්ම හෝම් ස්ක්‍රීන් එකට දාපු පාස්වර්ඩ් එක වගේ PUK කෝඩ් එක ඉල්ලනවා. ඔයා මේක දන්නේ නැතුව ඉන්න පුළුවන්. මං අද ඔයාලට කියලා දෙන්නම් කොහොමද වෙනත් ෆෝන් එකකින් ඔයාගේ සිම් එකට අදාළ PUK කෝඩ් එක ගන්න කියලා. මම ඔයාලට ඉස්සලා කිව්වා වගේම ඔයාගේ සිම් එකවත් ඔයාගේ ෆෝන් එකවත් කිසිම දෙයක් නැතුව වෙන කෙනෙක්ට පුළුවන් ඔයාගේ PUK කෝඩ් එක ගන්න. right යාළුවනේ මම ඔයාලට පෙන්නන්නම් කොහොමද කියලා ඒක කරන්නේ. මම ඔයාලට දැන්ට පෙන්නන්නම් මොබිටෙල් වල කොහොමද PUK කෝඩ් එක ගන්න කියලා. එහෙම නැත්නම් ඔයාලට මේ ක්‍රමේ ඔයාලට වෙනත් සිම් එකකින් කරන ඔයාලට PUK කෝඩ් එක ගන්න විදිය ඔයාලගේ කස්ටම් ගෑ සෙන්ටර් එහෙම නැත්නම් ඔයාලගේ සිම් එක අද ඩයලොග් කම්පැනි වෙන්න පුළුවන් මොබිටෙල් ඕනම කම්පැනිකට කතා කරලා PUK කෝඩ් එක ගන්න විදිය ඔයාලට දැනගන්න පුළුවන්. මම ඔයාලට පෙන්වන්නම් මොබිටෙල් වල කොහොමද
වෙනත් කෙනෙක්ගේ වෙනත් සිම් එකක්වත් මොකක්වත් නැතුව කොහමද එයා පියුකේ කෝඩ් එක වාගේ ඔයාට ඔයාගේ සිම් එකට අදාළ පියුකේ කෝඩ් එක ගන්න කියලා. ඔයාට තියෙන්නේ මොබිටෙල් දැන් වෙනත් කෙනෙක්ගේ පියුකේ කෝඩ් එකක් ඔයා ගන්න නම් ඔයාටත් තියෙන්න ඕන මොබිටෙල් සිම් එකක් තමයි. එයාගේත් ලොක් කියලා තියෙන්න ඕන මොබිටෙල් සිම් එකක් තමයි. මුලින්ම ඔයා හැෂ් 888යි ස්කෙල් ඩයල් කරන්න ඕන. ඊට පස්සේ මුලින්ම තියෙනවා පළවෙනිට මයි පැකේජ් කියලා. ඊට පස්සේ ඔයාට ඔයාගේ පියුකේ කෝඩ් එක ගන්න ඕන නම්, ඒ කියන්නේ ඔයාගේම සිම් එකේ පියුකේ කෝඩ් එක ගන්න ඕන නම් තුන්වෙනිට තියෙනවා පියුකේ කෝඩ්ස් කියලා. ඔයාලට එතන ක්ලික් කරලා පුළුවන් ඔයාගේ පියුකේ කෝඩ් එක ගන්න. එතින්ද කිසිම විදියට ඔයාගේ ID කාඩ් එකවත් මොකක්වත් ඉල්ලන්නේ නැහැ. අංක එක ඔබල ඔයාගේ පියුකේ කෝඩ් එක ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට අවශ්‍ය වෙනත් කෙනෙක්ගේ පියුකේ කෝඩ් එක ගන්න නම් ඔයාට බලන්න පුළුවන් පස්සෙනේට පියුකේ ෆෝ අදර්ස් කියලා එකක් තියෙනවා. ඔයාලට අංක පහ ක්ලික් කරලා මුලින්ම එයාගේ නම්බර් එක, ඒ කියන්නේ දැන් සිම් එක ලොක් වෙච්ච කෙනාගේ නම්බර් එක මුලින්ම ඇතුළත් කරන්න ඕන. මෙතෙන්දී ඔයාට වෙරිෆිකේෂන් කෝඩ් එක පිටතට යාම දැනගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පුළුවන් වෙනවා ඔයාගේ සිම් එක ලොක් වුණොත් ඔයාලට ඒක ඔයාලා තනියම හදාගැනීමත් මේ වීඩියෝ එකෙන් පස්සේ ඔයාලට පුළුවන් වෙනවා. මම ඒකයි මේ වීඩියෝ එක ගේන්න හිතුවේ. ඊට පස්සේ මෙතනදී මොබයිල් නම්බර් එක ඇතුළත් කරලා ඊට පස්සේ අහනවා ඒ සිම් එකට අදාළ ID කාඩ් එකේ නම්බර් එක. ඊට පස්සේ එයාගේ ID කාඩ් එකේ නම්බර් එක ඇතුළත් කරලා ඔයාලට පුළුවන් පියුකේ කෝඩ් හිටියලුනේ. මේ විදිහට තමයි පියුකේ කෝඩ් එක වෙනත් කෙනෙක්ගේ පියුකේ කෝඩ් එකක් අරගෙන එයාට ඔයාගේ ලොක් වෙච්ච සිම් එක එයා අයිත් ඕපන් කරලා එයාට පුළුවන් වෙනවා ඔයාගෙට එන කෝඩ් හැමදේම ඔයාගේ හැමදේම බලාගන්න, මැසේජස් හැමදේම බලාගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මම හිතනවා ඔයාලට මම මේ ගෙනා වීඩියෝ ගොඩක් වැදගත් වෙයි කියලා. අනිවාර්යෙන්ම ඔයාගේ අදහස මතක ඇතුව පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන්ම ලයික් කරන්න. ඒ වගේම ඔයාගේ නොදන්න යාළුවලට අනිවාර්යෙන් මේක වැදගත් වෙයි. අනිවාර්යෙන් මේ වීඩියෝ ඔයාගේ ඕනම සෝෂල් මීඩියා නෙට්වර්ක් එකක් කරා ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තාමත් මගේ YouTube channel subscribe කරලා නැත්නම් මේ වීඩියෝ එකට පල්ලෙහැ ඇද රතු පාට subscribe කියලා බටන් එකක් ඒකත් ක්ලික් කරලා මද වෙලගෙන බෙල් සලකුණත් ක්ලික් කරන්න. එතකොට තමයි මම දාන වීඩියෝස් වල notification එක ඔයාගේ smart device එකට ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. right යාළුවනේ. ඔයාලා සෙල් දනට මුස්සන්න ජෙසුබීටයි තත් වීඩියෝ එකෙන් ගෙනකම් මම අදන්නව දෙන්නම්.